අනිත් එක හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේ රටේ ලෝක ලොකු පුජ්‍යල වෙන්න පුළුවන් ලොකු ලොකු ප්‍රධානීන්ගේ ඥාති වෙන්න පුළුවන් ලොකු ප්‍රධානී වෙන්න පුළුවන් උත්තම ශ්‍රේෂ්ඨ යුග පුරුෂ වෙන්න පුළුවන් සමාජ දැක්ම මත පේන නමුත් මට තොපි එකෙක්වත් ලොකු නෑ මට සියලු දෙනා එකයි එහෙනම් කිසිම හේතුවක් මත ප්‍රමුඛතා බලාපොරොත්තු වෙන්න එපා මේ මව්පොලේ ඕන තරම් තියනවාද ප්‍රමුඛතා මත බලන තැන් නැද්ද එහෙම තමන්ගේ ලොකුකම ලොකු මේක මත පෝස්ට් වාගේ එක එක වචන දානවන්නේ මොකද්ද කියන්නේ තමන්ගේ නිලය තනතුරු දරන ඒවා තියෙන්නේ ඒ මත බලන තැන් අද මේ මව්පොලේ ඕන තරම් තියෙනවා තමන්ගේ අවශ්‍යකම් ඒ වගේ තැනකට ගිහින් කරගන්න මේවා මෙතන දෙන්නේ නැහැ ඥාතින්ද පුළුවන් මට තොපි එකෙක්වත් ඥාති නෙවෙයි මෙතනදී ඥාතිකම් ඕන නම් ගෙදර වරෙල්ලා ඔය මගේ සහෝදරයෙන්ට කියයි මගේ තාත්තට කියයි එකෙක්වත් එන්න එපා මට පෙන්වන්න බෑ ඒ වගේ කාලකන්ණි ඉතින් උඹලා ඊට පස්සේ වෙනවා අපි ඕවා කියද්දි ඥාතිකනුත් නැහැ අපිව පෙන්වන්න බෑ ඈ මට කරන්න දෙයක් නැහැ මට මෙතන යාළුවොත් නැහැ මගේ ජීවිත ගමන් මගේ මම දන්න එකම එක දෙයක් තියෙනවා මට කියලා යාළුවෙක් නැහැ අද වෙනකොට හමුදාවත් තුල ඉන්න ඒත් යාළුවෝ නැහැ ඉස්සරහ ඉන්න ඉස්කෝලේ යනවා ඒත් යාළුවෝ කියලා නැහැ මම මහ අමුතු එකෙක් වෙන්න පුළුවන් හතෙක් වෙන්න පුළුවන් අම්මේ තාත්තේ ඉතින්ද නේද අත යාළුවෙක් ඉන්න බෑ හැමෝටම නේද තමන්ට කියලා ඔය විශේෂ කොට යාළුවා නැද්ද බා මට එහෙම එකෙක් නැහැ මම බය නැතුව කියන්නේ නැති හින්දා නේ බා මේ ඉන්නේ ගමේ කට්ටිය එන මව් කියන්නේ නැහැ එතකොට මෙයාලා දන්නවද මම මේ බොරුවක් කියන්නේ නේද මට යාළුවෝ නැහැ ඒක මගේ අඩුවක් වෙන්න ඇති නමුත් ඒ අඩුව මම මැරලා තුරා හදන්නේ නැහැ මොකද මට පොඩි කාලේ ඉඳන් මට තිබ්බ වටිනා කියන දෙයක් කියන හින්දා මම ඒක දකින්න මොකද ඒකේ තියෙනවා ගැඹුරු ගොඩක් දේවල් අම්මිටත් මම ඒ වගේ හින්දා යන්නේ නැහැ මෙතන පළක් නැහැ නමුත් මෙතෙන්දි මට සියල්ල පොදුයි එකයි මෙතන මට ඔය ඔක්කොම දුප්පත්ද පොහොසත්ද මට අදාළ නැහැ වයසද නැද්ද තරුණද මට අදාළද පොත්ත සුදුද කළුද මට අදාළ නැහැ ඒ හින්දා කිසිම හේතුවක් මත මෙතන බලාපොරොත්තු වෙන්න එපා එක එක ඒවා මෙන්න පොතේ පිළිවෙල තමයි මගේ පිළිවෙල ඒ පිළිවෙලට ඇවිල්ලා තමන්ගේ අවශ්‍ය කාරණේ කරගන්න බුලත් අත කඩන්න කරන්න එපා මේ අයියට සහයෝගය දෙන්න